ඔබ ඔබට වාසිවනසේ බල තුලණය මෙහෙය වූ නමුත් එයින් අපේක්ෂා බංගත්තේටපත් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු කොටස් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකට තල්ලු වී ගියාසේ ඔබ සලකනවාද? අපි සම්පූර්ණ නිදහස දීලා තියෙනවා අපේ තරුණයන්ට දේශපාලන වැඩ කරන්න. ඉතාමත්ම වැදගත් තරුණ රාශියක් මා කැබිනට් මණ්ඩලයට ඇතුළු වුණා 1977. පංගුවක් අවුරුදු 20ක් වයසයි, පංගුවක් 25ක් වයසයි. වාසික උදුවේ තියෙනවා. දැන් මම වයස 83යි. සුසුමනසිංහ මහත්මයා ඉතාමත් තරුණයි. පළමු සුසුමනසිංහ මහත්මයා ඉතාමත් තරුණයි. දැනුත් පුළුවන් තරුණයන්ට අපි තරුණයන් ඉඩ දෙනවා. මහජන කැමති නම් ඉදිරිපත් වෙන. මොකද තරුණයෝ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නැත්නම් අකුරු දන්න නැත්නම් කාරණා තුනක් ඉංග්‍රීසි භාෂාවෙන් කියන උගන්වන ඕක වෙනවා. 3 R's කියන. Reading, Writing, Arithmetic. Reading කියන්නේ කියවීම. Writing කියන්නේ ලිවීම. Arithmetic කියන්නේ ගණන්. මේ තුන දන්න ඕන හැම මිනිස්සෙක්ම. ඒ නිසා අපි හැමදාම ඉස්කෝලේ යවීම කියලා වාස 6 ඉඳන් 14 වෙනකම් අවශ්‍යම යන්න ඕනේ කියලා නියම කොල්ලන තියෙන නීති මාර්ගය. ලෝකේ මහජනයා අකුරු දන්න, කියවන්න දන්න, දැනීමක් තියෙන සංඛ්‍යාවෙන් විශාල සංඛ්‍යාවක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. 14ට පස්සේ පුළුවන් ඉස්කෝලෙන් පිට වෙන්න ඕන අවස්ථාව කරන්. නු 14 නම් යන්න ඕනේ. ඒකද ලෝකෙ සිරිතක්, ජීවන වචන රටවල සිරිතක් අපිත් එහෙමයි කරන්නේ. ඒ නිසා තමයි ඉස්කෝලේ යන්න එපා කියනවා නම්, ඉගෙන ගන්න එපා කියනවා නම්, ඉස්කෝලේ අත්තරල යන්න කියනවා නම්, කෝලාහල කරන්න කියනවා. ඒ ළමයා තමයි අන්තිමටම පාඩු වෙන්නේ. තමන්ගේ විශ්වවිද්‍යාලවලට යන්න දෙන්නේ නැහැ. තමන්ගේ ස්කෝලේට යන්න දෙන්නේ නැහැ. මොන තේරුමක් අරවද කියලා මම දන්නේ නැහැ. යුද්ධයක් තියෙන උතුරු පැත්තේ විද්‍යාලය ඇරලා හැමදාම. හැමදාම එක දවසක් වැහුවේ නැහැ. මට කලත් එක දවසක් වැහුවේ නැහැ. දැන් තාත් විද්‍යාලය ඉල්ලනවා. තාවුරු දෙකක් තුනක් ගියාම මේ අවුරුදු තුනක් හතරක් අතරේ ඉගෙන ගන්න බැරි වුණ ස්ථාන වලට කවුද පත් වෙන්නේ? සිංහල තමයි නෙමෙයි. තමුන්නාසර ඉඳි මෙහෙ ඉස්කෝල තියෙනවා, හොඳ ලස්සන ගොඩනැගිලි තියෙනවා, ගුරුවරු ඉන්නවා, උගන්වන ලෑස්ති, ඉස්කෝලේ යන්නේ නැහැ. හොඳ ලස්සන විශ්වවිද්‍යාල හදලා තියෙනවා, ප්‍රදේශීය විශ්වවිද්‍යාල, ලෝකෙම පුදුම දර්ශනයක් තියෙන විද්‍යාලය. රුහුණ කෝටි ගණන් වියදම් කරපු බොහොම ලක්ෂණ දර්ශනයක් තියෙන විද්‍යාලය පහළ. ඒ ඒව ගැන ප්‍රශ්න අහන්න. අපේ අධ්‍යාපන ක්‍රමේ දැන් තියෙන්නේ අකණ්ඩගීම් කියලා ක්‍රමයක්. මම හිතනවා අකණ්ඩගීම් වැඩියෙන්ම කරන්න පුළුවන් අපි මේ දුප්පත් දුකී එදා වෙලා හම්බ කරගෙන ගන්න පුංචි දරුවන්, ජනතාවගේ පුංචි දරුවන්ට නෙමෙයි, ගොඩක් මිල මුදල් තියෙන අයට කියලා. නැත්නම් වශයෙන් අකණ්ඩගීම් ප්‍රතිඵල තාම ඇවිල්ලා නැහැ. ඒ ප්‍රතිඵල ආවම ඔප්පු වෙයි. මේ කොළඹ තියෙන පාසල්, ගාල්ලි තියෙන පාසල්වල මේවට වඩා වාසියක් හම්බුනේ නැහැ කියලා. ඒ විතර නෙමෙයි, අකණ්ඩ ඇගීම කරන ගමන් මේක අඩුපාඩුකම් තියනවද, මේකේ හොඳක් තියනවද, මේකේ නරකක් තියනවද කියලා හොයාගන්න වෙනම කොමිටියක් දාලා තියෙනවා අපක්ෂපාතීව. අමාත්‍යාංශයෙන් නෙමෙයි, ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රුත් ඉන්නවා ඒකේ. අනික අධ්‍යාපන විශේෂඥයන් ඉන්නවා. දැන් එයාට හැම පාසලින්ම හොයලා දෙන්න මේ කාරණය ගැන හොඳ නරක මම බැලුවේ. මී ගහතන්නත් පුළුවන් වේද එහෙම අපිට සකස් කරලා දෙන්න? දැන් මෙතන ශිෂ්‍යයන් කීප දෙනෙක් එක සකස් කරලා දුන්නා. අකණ්ඩ ඇගීම් ගැන ප්‍රශ්න ඇහුවා අපි ශිෂ්‍ය නායකින් ඉන්නවද? ඒගොල්ලට කියන්න පුළුවන් විදුහල්පතිතුමා සම්පූර්ණයෙන්ම මේක ඇති කරන්න. මොකද අපි යම් කිසි දෙයක් ක්‍රියා කරනදී මේ අඩුපාඩු තියෙනවද කියලා හොයන්න ඕනේ. ඒක S2 වහගෙන ඉන්න බෑ. හොඳ නම් අපි 100% ක්‍රියාත්මක කරමු. අඩුපාඩුකම් තියෙන මොකද්ද? මොකද්ද මේ පාසලෙන් කියන්නේ? අර පාසලෙන් කියන්නේ. දැන් මේ පාසලෙන් එවලා නැද්ද? විදුහල්පතිතුමා දන්නේ නැද්ද? එවලා නැත්නම් කරුණා කළා MJ පෙර මහත්මයා ප්‍රධානත්වයෙන් තියෙන කමිටියට තමන්ගේ අදහසුත් මේකෙන් එවන්න. ඒක ලැබුණාන් පස්සේ අපේ වාර්තාව දෙන්න. මම ඇහුවෙද්දී
විභාග දෙපාර්තමේන්තුවෙන් මෙහෙම වෙනස්කම් තියෙන චෝදනා දෙන එක ඇත්තද කියලා නෑ දැනට එන වාර්තා හැටියට එහෙම එකක් නැහැ කියලා කිව්වා. කොමරි ඔක්කොම දැන් බලන්න පුළුවන් ඒ කමිටියට. අපි මේ ක්‍රමය ගත්තෙත් නැගෙනහිර ජර්මනියේ. ඒක ජපානෙත් කරනවා. ඒක ඇමරිකාවෙත් කරනවා. දැන් ඉංගලන්තෙත් මේ ක්‍රමය කරගෙන යන්නේ. ඒත් ජපාන් ඇමරිකාවට අකණ්ඩ ඇගීම විදිහට ඒක හරියන්නේ. අපි කිව්වා අකණ්ඩ ඇගීමත් විභාග දෙකම තියන්න ඕනේ කියලා. දෙකම මනින්න. ඒකෙන් ඒ ඊට පස්සේ හැම විෂයයකම ඒ දෙකෙන්ම අරගෙන හොඳම ප්‍රතිඵලය තමන් අරගෙන ඉදිරියට යන්න කියලා.